කරන්න කොටත් ඒක අති භයානක ඒක අපි ඔක්කොම අසරණයි අපි ඔක්කොම අසරණයි තොපිට තේරෙන්නේ නැහැ අසරණ භාවයේ ඒ අසරණ භාවයේ මට නම් තීරණ බරපතල විදිහට මම ඒක මම නිකන් තනියෙන් හිතපු දෙයක් මම දන්න ආර්ථික මගුලක් නැහැ හැබැයි යකෝ මේ වැටිචරට ජීවිතේට ගොඩේ නැහැ ජීවිතේට ගොඩේ කියලා මම නම් හිතන්නේ ගොඩේ එනවා නම් ඒක අති ආශ්චර්යයක් වෙන්න ඕන අති ආශ්චර්යයක් වෙන්න ඕන ඒක අපිට නිකන් හිතපන්කෝ මම කලින් ඇඳලා තොපිට දුක ප්‍රස්තාරයක් තොපිට මම කලින් කිව්වා අපි ඇඳ ක්ලාස් වල මම උඹට කලින් ගිය වෘදේ හරි මම හිතන කිව්ව මට මතක හැදිද කොහේ එකක් අපි කතා කරන්නේ නිකන් හිතපියකෝ දැන් මේ රටේ මේ යන විදිහට හිතින්නේ නම් ගොඩේයි වගේ නේ උඹලට නිකන් ලාවට නිකන් පොඩ්ඩි නිකන් හිතනවනේ මේ පෙට්‍රල් වැහැලා නිකන් වතුර ටිකක් ඇවිල්ලා ෂේප් වී වගේ හිතෙනවා වගේ වෙන්න පුළුවන් ඕක හැමේ යකෝ තොපි ඔහොම කිව්වට මම ස්ටාෆ් රූම් හතරක ඉන්නවා ස්ටාෆ් රූම් හතරේ මොකා හම්බුණත් වෙන පිටියකෙක් හම්බුණත් අහන්නේ මේක හරියයිනේ කොච්චර කල්යයිද නිකන් ඒ හැම එකම අර උපරිම තැන දීලා අවුරුදු 5කින් 10කින් විතර ගොඩේයි වගේ ලක්ෂණයක් උන් හිතන්නේ මේ මම කල්පනා කරපු දේ මම කල්පනා කරේ කො ජීවිතේට මේක ගොඩ යන්නේ මේ කපේකට මේක ගොඩ දාන්න බෑ නිකන් හිතපන් විච්ච සිද්ධිය හිතපන්කෝ ඔය මේ දැන් අදපු ප්‍රස්ථාරකින් මේක කල්පනා කරපී බලන්න තොපි මේක තනියෙන් හිතපියව මම මේ කියන එක තනියෙන් හිතපන් මහලුක ප්‍රස්ථාර දෙනමක් ඕනේ නැහැ තොපිට දැන් මේ අවකලන මගුලක් ඕනේ නැහැ අවකලනින් තොපි වෙන මගුලක් පරාසයක් හොයාගනි නිකන් හිතපන්කෝ නිකමට හිතපන් මේක සිරාව මට දැන් මේ දුක ප්‍රස්ථාරක මම නිකන් ලාවට හිතන මෙන්න මේක තමයි මේක යථාර්ථය යථාර්ථය මට නම් තේරුණා මේ බලපී යථාර්ථය අපි නිකන් හිතමු කතාව සුද්ධ යනකොට ගිය විදිහ බලපංක සුද්ධ යනකොට කොහොමද යන්නේ ඇත්තේ කියපන් අපි නිකන් ගමුක සුද්ධ මෙන්න මේ සුද්ධ කියපන්ක මොකක් හරින්න එක ඔන්න හිටපු එක අපි නිකන් කාලය ගනින්කෝ මේකට මම නිකන් මේ නිකන් මේකෙන් තේරුම් ගනින් තුපිට මම මේ කියන එක තේරේ ජීවිතයට විසුමක් වෙන්නේ ආයි විසුමක් වෙන්නේ සෝමාලිය හොඳ වෙයි පස්සේ ගාරයක බලපන් මුන් දීපු ආතල් අපිට ඒක මේක දින රටේ අවසනාව මේ ගානෙන් රට බේරිච්ච එක පුදුමයි කියලා මට නම් හිතෙන්නේ නිකං හිතපන් මේ 1948 විතර ගනි 1948 ලංකාවේ සල්ලි ටිකක් තියෙන්න ඇති යකෝ සුද්දෝ නම් අරින්න තමයි උණුත් ආවේ තිබ්බ ටික අරගෙන උණුත් ඔක්කොම ගියා උන් මේ අපේ හොඳට ආවේ නැහැ ඒ වුණාට මම හිතන්නේ උන් යනකොට උන්ට අමතක වෙලා යන්නේ ඩොලර් එකක් දෙකක් ෂුවර් එකට බැංකුවේ තියෙන්න ඇති යන්තම් මෙච්චර පිච්චමක් තියෙන්න ඇති යකෝ තියලා යන්නේ ටික තියෙන්නේ අමතක වෙලා යන්නේ උන්ට ඒ උන් නම් පර පවුන් ගිනාමේ හරි පවුන් හරි ඩොලර් දැන් මොකක් තිබ්බත් හරි කියපන්කෝ මෙන්න මගේ මම දකින්න මම දකින්න විදිහට මෙන්න කාලය බිඳුව ගනිමින් මෙතන 48 48 මෙතන ගත්තොත් දීලා ගියා මුන්ට ඉතින් අරජසපණයක් ඔය දීපු ගමම් මුන් අර කසුද්ද මං හිතන්නේ නැවෙන් යන්න කලින් මෙවුන් ඇරලා මේකට ෂුවර් ඇරලා මන්නම් හිතන්නේ දෙනකොටම ඇරලා තියෙන්නේ හැබැයි ඕන් ඉතින් ටිකක්වත් අල්ලගෙන ඉන්න ඇතිවත් කියපන්කෝ අරුන් ගන්න අරුන් අර උන්ට අමතක වෙච්චේවනේ හොය හොයනේ ඕක ගන්න හොය හොය ගෙදරමනේ ඇති බං අර නිලමෙලාද නිලමෙද හිටි මොකොන්ද මන් දැන් නිලමෙද අද යකෝ නිලමෙ නන්නේ මොකෙන් හරි මම දැන් මම රෙද්ද දුන්නේ නිදහස දෙනකොට මොකක්ද හිටියේ නිලමල අයින් කරපන්කෝ ඉන්න උන් ඇදගෙන ඇදගෙන යන්නේ දැන් මේ උන් දැන් මේ උන්ගේ ඥාන බල මේ මුන්ට තියෙන්නේ දැන් ඉන්න පරිවුන්ට තියෙන ඒ ඥාන ඒකනේ උන් තාම මේක අරගෙන අරගෙන ඉන්නේ දකින්න දකින්නක අර දැන් සුද්ධ තියලා ගියානේ තියලා ගියා නම් ඕක මොහොතින් බඩු දෙනවා ඕක ෂුවර් එකට සුද්ධර අමතකලා ගියේ ඒ හිඳ උන් දීලා දීලා ටික කාලයක්වත් ඇදගෙන යන්නේ ඇති මං ඊට සන්න දරස් බින්දු උනා මං හිතන්නේ මේ ගිහින් අවුරුදු දෙකෙන් ඉවරයි අවුරුද්දක් යන්නේ නැතිව මාස ගානින් ඇරලා දාන්න රටට විච අහිනී බලපන් රටට විච අහිනී තොපි හිත මේක තොපි මට නිකන් මේ හිතිච්ච ප්‍රස්ථාරේ මට හිතුණා නිකන් ඉන්නකොට මොකද්ද මේ ප්‍රස්ථාරේ හැදී කියලා ඔය ඔය ඕකත් දැන් මේ හිතිච්ච ගැන මම මේ කියන්නේ මේ බලපිය මෙන්න මෙතන මේ කතාව බින්දුව වුණා ටික ටික ඇරිය 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 ණය ණය ගත්ත මුන් ඉතින් ආතල් එක කොහොමත් එහෙම නිකත් අන්දරේ මම ගියා මොකද වෙන්නේ කියපන් මේ ණය යකෝ මේ ආදායම කියපන් මේ ආදායම 48 ටිකක් විතර තිබ්බ කියපන්කො හරි ඔන්නෝම ගියා ඊට පස්සේ මොකදුනේ කියපන් මොකදුනේ අන්න එල දුන්නා යකෝ මෙන්න අපේ නල්ල මලේ අයිය මලෝ ටික මේන් බලපිය දුන්නා මෙන්න දුන්නා ගේම මේන් බලපන් මෙන්න මේ රින යකෝ මේ පැත රින කරත් අපි දන්නවනේ හා මෙන්න ගේම කියපන් මෙන්න දීපු ගේම මොන ගේමද කියපන්කො කතාව ඕක නෙමෙයි මේක හැම එකම දන්නවනේ දැන් දීපු ගේම මේක තමයි කියලා හැම එකාටම තේරෙනවා ඕන හරකෙට තේරෙනවනේ දැන් දීලා ගේම කියලා ඔගේ ප්‍රශ්නේ ඕක නෙමෙයි ඔගේ ප්‍රශ්නේ ඕක නෙමෙයි බලපන් මේ මේ මෙන්න මේ ඉලක්කම කීයද කියපන්කො මේ කීයද බං 2022 ඕකෙන් අඩු කරපන්කෝ 1040 කීයද බංගෙන්නේ 74ක් එන්නේ 74ක්නේ අවුරුදු 74ක් මේ පරිමාණයේ අවුරුදු 74ක් මේ තියෙන්නේ කඩකඩ ගණින්ක බලන්න ඔන්න ඔහොම ගියා මෙන්න ඇරියම් අයි දුන්නා ගේම දුන්නා හරි දැන් ගේම දැන් ඇනගෙන ඉන්නේ කියපන්කෝ දැන් ඇනගෙන දැන් ඒ ලිපිට පේන්න ඇනගෙන තියෙන්නේ ප්‍රශ්නෙත් ඕක නෙමෙයි ඔය ප්‍රශ්නේ නොදන්න එකෙක් නෑ මේ විච්ච දේ හැම එකම දන්නවා රට ගොඩ යන්න ඕන කොහොමද කියපන්කෝ රට ගොඩ යන්න රට අනිවාර්යෙන් අඩුම ගාන මෙතෙන්ට එන්න එපේ තොපි හිතනවද මේ ප්‍රස්ථාරයේ මෙහෙම විච් එකේ
තොපි නිකමට හිතනවද මෙහෙමම යයි කියලා යකෝ හෙට එළි වෙනකොට මෙහෙම යයිද අර පොහොර වලට ඇරිය වගේ එයිද දඩස් කාලා මෙහෙම එකක් එහෙනම් යකෝ ලිං වලින් එන්න ඕන තෙල් උඩිමුත් වැහෙන වැටෙන්න ඕන යකෝ තෙල් වැස්ස වගේ තෙල් එන්න ඕන මං හිතන්නේ ඒත් මුන් අරිනවා බං ඒකට පොම්ප ගහන මුන් වෙන කොහෙට හරි ෂුවර් ගහන ස්විස්ලන් හරි ගහන පොම්ප ටික මෙහෙනම් කියලා අරිනු ෂුවර් එක බඩු ඒකත් හරි කියපන් කතාවත් ඕක නෙමෙයි මේක මෙතෙන් දෙන්න තොපි නිකන් හිතපියවක ප්‍රස්ථාරයක් ඇඳපියවක දැන් මේ ප්‍රස්ථාරේ මෙහෙම තොපි ක්‍රිකට් මැච් එකෙන් බලනකොට දන්න අර මෙහෙම මෙහෙම යනකොට යන දන්න ප්‍රස්ථාර තේරුම් ගන්න ඇඳපන්කො මේ ප්‍රස්ථාරේ උපරිම සුබවාදී වෙඳපන් මේක බරපතල කතාවක් පුළුවන් උපරිම සුබවාදී වෙඳපන් උපරිම සුබවාදී මෙහෙම ගහන්න ඉතින් ඒ එහෙනම් ඉතින් යකෝ මගුලක් වෙනවනේ හරි අපි හිතමුකෝ නෑ අපි දැන් ආව දඩ ඩයල් එකක් ආව දුන්න මොකද දෙන්නේ දැන් එනවා කියන්නේ මොකද කි මොකද දෙන්නේ බං මොකද දෙනවා කියලා කීප මොකද දෙන්නේ මොකද බං අර දීසින් කුමාරයාද මොකද මොන මොරියද්දි කරි මොකේ හරි කිපන් ඕන මගුලේ ඒකටවත් මේ ප්‍රාති හරි පාණ්ඩ බෑ යකෝ මෙහෙම ආවත් අනිවාර්යෙන්මවත් මෙහෙමනේ යකෝ යන්න වෙන්නේ ඔහොමනේ යන්න වෙන්නේ තොපි හිතනවද මේ හිතපම් මේ පරිමාණය කොච්චරද කියලා මේක මෙහෙම කියපන්කෝ හරි මෙතෙන් තෙන්ද අඩුම මේකෙන් එක හිතපන් මෙන්න යකෝ මෙන්න මේ වෙනකොට තොපිත් මැරිලා තොපි මැරිලා මීරු තොපි මැරිලා අපි නම් ඉතින් මෙතනින් මැරිලා කියපන්කෝ මේ තව ටික දවසින් අපි ඉවරයි අපි කොහොමත් ඉවරයි තොපිට උප්පරිම ඕන්න මෙන්න මෙච්චර දෙන්න වේ උප්පරිම මෙච්චරක් දෙන්න වේ තොපේ පරාසෙ ඒ තොපි ණය රටකින් ඉන්නේ ජීවිතේට ආය සුබවාදී දකින්න හම්බෙන්නේ යකෝ ජීවිතේට ජීවිතේටවත් බෑ තොපි මේ ඒලල් කරන මේ වයසේනේ තොපිට මේ ආය සුබවාදී රටකින් හම්බෙන්නේ නැ මොන විදිහින්වත් මෙතෙන්ට එන්න අඩුම සුබවාදී වෙන්න නැති රටක් වෙන්න නැ නැති රටක් වෙන්න මෙතෙන්ට එන්න ඕනේ මෙතෙන්ට එන්න තරම් අපේ එකෙක් එහෙම පිනක් දිනවනේ යකෝ මේ රටට එක එක පරේට කොන්ද තිබ්බනම් යකෝ එලිපිට කියපියක මෙන්න සීන් එක මෙන්න ගේම දෙමු ගේම මොකාද අකමැති වෙන්නේ කියපන් මොකාද අකමැති වෙන්නේ දෙන්න තිබ්බ chance කොච්චරද යකෝ අපි නම්බල් ට්‍රයිවුට් නේ එක එක කතන්දරේ පැත්තකින් තියපියේ දැන් මගුල වැඩක් නැහැ මේක තමයි කතාව මොකෙක් කර හිත තොපි හිතාගෙන ඉන්නව නම් නෑ ටික දවසකින් හරියයි ලයිට් පත්තුවේ තව ලයිට් පත්තුවේ බලපියෝ ඊළඟට තරු පේන්න ගන්නකොට ලයිට් පැත්තකින් තියලා මොන විදිහෙන්වත් තොපිට මෙතෙන් තොපි වෙනකොට තොපේ කාර්ය වල මෙතෙන්ටේ උපරිම උනා මෙතෙන්ටේ මෙතෙන්ට නෙමෙයි යකෝ මේක යන්නේ ආනන්ත ශාකා යන්නේ බලපියේ නැද්ද කියලා රිනේ රිම්බාබිනේ අර මොරෙද්ද විච රටවල දැන් අහලා තියෙන තොපි ඊට හපම් මේක සිරා මේක ඊට හපම් මේක ඊට හපම් බංගලාදේශේ ණය ගන්න රටක් යකෝ අපි ආයි මගුලද කියපන් ආයි කතන්දරේ හරි ඒ නිසා මෙන්න සිද්ධිය භයානකම තත්ත්වයක තියෙන්නේ අති භයානක තත්ත්වයක තියෙන්නේ ඒ නිසා ඉක්මනට මොනව හරි කරපියව මට තේරෙන්නේ නැහැ තොපි මොනවද කරන්න ඕන කියලා මොනව කරන්නත් ඉගෙන ගත්තේ නැත්තම් තොපිට හිඟ කන්න වෙන්නේ දැන් තොපි පෝලිං වල ගිහින් ඔහොම ඉදී තොපි ඉන්නකොට පිඟානේ අල්ලල්ල යන්නේ එක එක තැන් වලට හිඟ කන්න බලපන් ඒක වෙන්නේ නැද්ද කියලා මේක භයානක තත්ත්වයක් මට මේක නම් මට හිතෙන මම මේ ප්‍රස්තාරය මට එක එකට මම කියදී නම් කියනවා ඔය ස්ටාෆ් රූම් වල කතාවරදී මම කියන්නේ යකෝ එහෙම වෙන්න බෑ එහෙම අති ප්‍රාතිහාරයක් වෙන්න බෑ මේ කාලාන්තරයක් විච් එකක් කාටවත් මේක මතක නැහැ මේ 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 මොහොතේ උනාට යකෝ මේ උඩ ඉඳන් ආවේ මේක උඩ ඉඳන් ආවේ උඩ ඉඳන් අර මේක මොකද නිලමිය ඇරිය ඇරිල්ල මං හිතන්නේ මෙතන තියෙන්නේ එතනින් පටන් ගත් එකක් මේ යන්නේ ඔන්නෝම එන්නේ ඒක එහෙන භයානක සිද්ධිය මේක මොන විදිහින්වත් මේ මට මේකමයි විස්තර කරන්න තියෙන්නේ මේකමයි කතාව ඉඳන් ඉක්මනට මේ අති අනතුරුක තියෙන්නේ තොපි බබාල නෙවෙයිනේ ඉගෙන ගත්තේ නැත්තම් මොන්නමක් නෑ අන්ත අසරණ විදිහට ඉන්න වෙයි හිඟා කකා ෂුවර් එකටම යන්තම් හරි ගොඩ යනවනම් අඩුම ගාන යකෝ පැනපිය වෙන රටකට පැනලා තොපිට සරණාගතු වගේ හරි ඵලයෝ මේක ඉන්න බෑ මේක මේ තව ටික දවසකින් මේක බලපංකො රටර වෙන්නේ මොකද්ද කියලා මේ මේ සරණාගතකම් ඉල්ලිල්ල යන්න පුළුවන් chance දෙනවා ලංකාව කියනකොට ගනි මේ පත්ත අසරණ අතර මේ දූපත් වලට දාන්න ගනි ෂුවර් එකටම ඒ මේක ඉන්න බැරි ගතියක් එනවා තව ඉස්සරහ කාලෙදි එතකොට ඒකට ගින් කියපි අපි නම් ටිකක් මීගෙනගෙන මේ ඩිග්‍රී කට්ටක් තියෙනක ඒක පෙන්නපිය. તો මොකක් හරි සරණාගතයන්ගේ ඔෆිස කෙනෙක් කරලවත් දායි තුපි. අඩුම ගන්න. ඒස කාගෙන මේක කරපියව. නැත්තම් ජීවිතේ ගොඩේමක් හම්බෙන්නේ නැහැ. මේ වෙලාවේ නැවත මම කියන්නම් මේ වෙලාවේ හැම මේකම ටෙන්ෂන් පිටින්නේ. තොපි දෙමාපියොන්ට ඔන්න යුතුයකම් ඉෂ්ට කරනවා නම් වෙලාව. ඕක තමයි වෙලාව. ආයෙ තොපි ජොබ් කරලා අර සුබවලාස්තනේ බේසින්නේ වෙන රටක දාගනි. තොපිට ඒ පින තිබ්බනම් තොපි මේ රටේ උපදින්නේ නැහැ මොන හේතුවක් නිසාවත්. අනිවාර්යෙන්ම පට්ට ටෙන්ෂන් පිටින් ඉන්නේ උන් දන්නවා ඉගෙන ගත්තේ නැත්නම් තොපිට අනාගතයක් ඇත්තෙම නැහැ කියලා. ඒ නිසා කාගෙන මේක කරපම් මොන විදිහින් හරි මේක අතුපසු වීමක් වුණොත් වන්දි ගියන් දෙනවා මරණකම්ම ගියන් දෙනවා පුතෝ. ආයතනින් හැට මම දන්නේ නැහැ කතන්දරේ. මේක තොපි දෙමාපියන්ට ඕනනම් කියපිය ගිහිල්ලා ආයි ගොඩේමක් නැ හැම එකම හරිම පවුබම්. ඔය මම මේ පොරටෝක් දැම්මට මටත් එළි වෙනකොට හිතනවා සමහර ඔය කිව්වට ගොඩ යයි නේද බං කියලා. එහෙම යන්න යකෝ මෙහි ඉන්නේ අපි ආ මගුල් ගොඩේ යමත්ද මොන විදිහින්වත් මට නම් මේකමයි මතක් වෙන්නේ මෙහෙම ආපු එකේ කායි අපි කවද කියලා ගන්නද මොන විදිහින් අපිට ධනස්කන්ධය පහළ වෙන්නේ ඒ පහළුණක් මුන් තියයිද තොපි හිතනක් තියයි කියලා
ඇත්තට මම අර කිව්වා වගේ යකෝ මොනව හරි නීතිරි කරා ඉතින් එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ මෙවුන්ට එහෙම ගානක් නැහැ මුන්ට ගානක් නැතිව අපි ඔක්කොටම තේරෙන්නේ තොපිට තේරෙන්නේ මුන්ට එහෙම ගානක් නැහැ කියලා. ඒ හරි එහෙම දැනුමක් තියෙන එකෙක් ඒක මාර වෙලාව බං. ඒක රටේ මාර වෙලාව රටේ ඒක හරි භයානක තත්වයක් මෙච්චර හොඳ රටක් හිතාගන්න බැ පිස්සු වෙනවා රට යකෝ. හිතපන්කෝ මේ පරිසර රටවත් එක මොන විදිහ දෙයක් කරන්න බැලුද? හැම එකම ඒක ඉතින් අපි අර ජාතියක් වශයෙන් අපි මහා චොර ජාතියනේ බං පට්ට වැද්දි ජාතියනේ අපි යකෝ මේ සුද්ධ මේ ඉන්න කාලේ මේ මී ටිකට එහා ඵලයන්කෝ අපි 1800 ගණන් ෆොටෝ එකක් අරන් බලුවා විතර ඉතින් ජාති ගැන තේරි ඇත්ත කතාව. ඉතින් අපි මේක මේ සාධාරණ විවසත්තු වගේ ඉන්න පරිවංගෙන් අපිට එහෙම ලොකු දෙයක් බලා ගන්න බෑ ඇත්තටම. ඒ සාරි භයානක තත්වයක් මම දන්නේ කැමති දෙයක් තොපි වැඩ කරේ නැත්නම් තොපිට මොන මම දන්නේ මම මගේ වැඩ ටික කරා මම කොහොමත් ඔය කලින් කිව්වට වඩා හොඳර මේ දවස්වල නම් මම මගේ වැඩේ මම හිතනවටත් වඩා හොඳර කරනවා අතිබරපතල කරනවා අයියකෝ අපිට අපෙන් අපි තම තමන්ගේ වැඩේ කරා නම් මේක වෙන්නේ නැහැ හිතපියකෝ වෙන හැම එකම කරන්නේ වෙන රෙද්දවල ලස්සෙදි බලපියකෝ අරක ගිහින් යකෝ රටක් මේ මෙච්චර ආගාතේ වැඩ එක ඔෆිස් හස්සේ ගින් රෙද්ද හොයනවා මගුල මොනවද අඩුපාඩු කියලා හොයනවා යකෝ මේ වැටලා තියෙන රට දන්නේ නැහැ මොනවද උනේ කියලා පිස්සු වැදෙනවා අපි අනාතයි යකෝ සිරාවට මේක පට්ට අනාතභාවයක් හිතාගන්න බෑ ඒක හිතාගන්න බෑ තොපි තොපිට ගැලපෙන වැඩේ කරපියෝ අපි අපිට ගැලපෙන වැඩේ මම තොපි හිතපියෝ මම මොකාද කියලා තමන් මොකාද කියපන්කෝ ඉගෙන ගන්න පොඩියෝ තොපි ඉගෙන වෙන රෙද්ද වලට පැනලා මගුල් නටනත් තොපි කාගෙන මේක කරපන් ඕකයි කරන්නේ